ප්‍රතිපදි එක් වී සිටින්නේ රජගම් රාජධානී ඉතිහාසය පිළිබඳ සිදු කරන වැඩසටහන් මාලාවටයි. අද සුපුරුදු පරිදි අපහ එක් වී සිටින්නේ ජානක තරංග මාත්‍මයා ආයුබෝවන්. විද්‍යා බණ්ඩාරගේ රජගම ආක්‍රමණය කෙබඳු වීද? ප්‍රසිද්ධ රණකාමි සෙන්පතියෙක් විදිහට අපි විද්‍යා බණ්ඩාරව සලකමු. මේ විද්‍යා බණ්ඩාර යනු මාදම්පි රජතුමාගේ දියණියකගේ පුත්‍රයෙක්. මේ නිසා රාජවංශය සමග ඥාති සම්බන්ධතාවයක් තියෙනවා. මේ විද්‍ය බණ්ඩාර දක්ෂ සෙන්පතියෙක් විදිහට හඳුන්වනවා. ඒ වගේම එතුමා පෘතුගීසින්ගේ සහයත් ලබාගෙන රයිගම රාජධානිය ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණයේ ප්‍රදේශ ගණනාවක් ඔහුගේ යටතටපත් වෙනවා. ඒ එක් ප්‍රදේශයක් විදිහට වීදියගොඩ පන්සල පවතින ප්‍රදේශයේ ඔහුගේ යටතටපත් වුණයි කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊන්පසුව රයිගම නගරය ඔහු විසින් අත්පත් කරගන්නවා. ඉන්පසුව රයිගම් කෝරළේ පමණක් නෙවෙයි පස්තුම් කෝරළේ දක්වාම ඔහුගේ බලය ව්‍යාප්ත වෙනවා. මේ අවස්ථාවේදී රයිගම අතහැර අපේ රයිගම් බණ්ඩාරයතුමා සීතාවක රාජධානියට පලා යනවා. එහි සීතාවක මනම්පිටිය වලව්වේ හිටියයි කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එතුමා රෝගාබාධිත මිය යන විට මේ මනම්පිටිය වලව්වේ සිටි බව සඳහන් වෙනවා. එතුමාගේ මරණයෙන් පසුව එහි පාලන කටයුතු ඉන් පසුව මායාදුන්නි රාජතුමා විසින් පවරාගත් බව පෙනියනවා. හැබැයි මේ ප්‍රදේශයේ එවකටත් පාලන බලය පැවතියේ මේ වීර්ය බණ්ඩාර කුමාරයාට බව ජන ප්‍රවාදවල සඳහන් වෙනවා. ඉන් පසුව මේ වීර්ය බණ්ඩාර කුමාරයා පෘතුගීසි විරෝධී බවට පත් වෙනවා. විශේෂයෙන්ම නොරොඥාගේ පැමිණීමත් පසුව මේ නොරොඥා විසින් කොල්ලකායමේදී විවිධ වස්තුන් කොල්ල කන අතර මේ විද්‍ය බණ්ඩාර කුමාරයා සිරගත කරලා තියෙනවා. මේ අවස්ථාවේදී එතුමාගේ බිසව විදිහට ඉඳලා තියෙන්නේ ටිකිරි බණ්ඩාර කුමාරිකාවයි. මේ ටිකිරි බණ්ඩාර කුමාරිකාව උමකක් තන මේ විද්‍ය බණ්ඩාරම නිදහස් කරගත් බව කියනවා. ඊන්පසුව විද්‍ය බණ්ඩාරේ පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මිෂනාරීන් විනාශ කරමින් කතෝලික පල්ලි විනාශ කරමින් පෘතුගීසි විරෝධී කටයුතු වල නිරත වෙලා තියෙනවා. එතට මේ පෘතුගීසින් වෙන අනර්ථය දැක්කට පස්සේ මෙතුමාට අනිවාර්යෙන් ඒ වගේ දෙයක් හිතක් පහළ වෙන්න ඇති කියලා අපිට පෙනියනවා. ඒත් පසුව පෘතුගීසින්ගෙට මෙතුමා ලොකු තර්ජනයක් බාරපත් වෙනවා. ඉන්පසුව මෙතුමා අට්ලුගම් බණ්ඩාරම අට්ලුගම් ප්‍රදේශයේ බලකොටුවක් තනාගෙන හිටි බවක් කියවෙනවා. ඉන්පසුව එහි ආරක්ෂාව මදි නිසා පස්තුම් කෝරළේ පැලෑඳ ප්‍රදේශයේ බලකොටුවක් හදලා එහි සිටි බවක් කියනවා. කෙසේ නමුත් මේ විද්‍ය බණ්ඩාරෙන් හා එතුමාගේ විසවෙච්ච ටිකිරි කුමරිය අතර ඇතිවෙච්ච කිසියම් ගැටු තත්ත්වයක් නිසා සීතාවක රජතුමාගේ විරෝධයට මේ විද්‍ය බණ්ඩාර පත් වෙනවා. සීතාවක මායාදුන්නේ රජතුමාගේ විරෝධයට ලක් වුණ පසු සීතාවක මායාදුන් රජතුමා සේනාවක් යවනවා තමන්ගේ අති දක්ෂ රණකාමී පුත්‍රයා වෙත ටිකිරි බණ්ඩාර රාජසිංහ කුමරුගේ යටතේ. ඒ වගේ පෘතුගීසීන්ුත් ඒට සහාය දෙනවා. මේ ප්‍රහාරය යටතේ විද්‍ය බණ්ඩාර තමන්ගේ බලකොටුව වෙච්ච පැලෑඳ ආරක්ෂා කරගත නොහැකිව එතනින් පලා යනවා. ඒ අනුව නැවතත් රයිගම් ප්‍රදේශ සීතාවක පාලනයට කොටසක් බවට පත් වෙනවා. ඉතින් මේ අනුව අපිට ඉතාම වැදගත් තොරතුරු ලැබෙන්නේ පස්තුම් කෝරළේ මේ පෙරෑඳ බලකොටුව ආශ්‍රිතව මේ වීද්‍ය බණ්ඩාරන්ගේ ජනප්‍රවාද රාශියක් පවතිනවා. එහි නටබුන්ද විශාල වශයෙන් පවතිනවා. වීදියගොඩ පන්සල හා නාත දේවාලය වීද්‍ය බණ්ඩාර විසින් කරවන ලදැයි මතයක් පවතිනවා. අපි ඔබව දැන් කැඳවාගෙන යන්නේ එම රූපරාමු වෙතයි.
දායකම ද්විතීක චිත්ත සම්පදායෙන් පොහසත් විහාරස්ථානයක් ලෙස වීදියේ රජමහා විහාරය දැක්විය හැකිය. මෙහි පවතින වියන් සිතුවම්වල රෝස මල් රටා මෙන්ම දේශීය නිලුම් මල් මෝස්තරද පැවතීම සුවිශේෂීය. බණ්ඩාරයි තම ආරක්ෂක බලකොටුව ලෙස තෝරාගන්නේ පැලැන්ද බලකොටුවයි. අද එම ස්ථානයේ පැලැන්ද රජමහා විහාරය පිහිටා තිබෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ වීදියේ බණ්ඩාරතුමාගේ පැලෑඳ බලකොටුවටයි. මේ පැලෑඳ බලකොටුව තිබිච්ච ස්ථානේ ඉතිරලා තියෙන නටබුන් තමයි මේ දක්නට ලැබෙන්නේ. ඉතින් මේ ස්ථානේ වැදගත් වෙනවා වර්තමානයේ මේ ස්ථානේ පැලෑඳ රජමහා විහාරය තියෙනවා. මේ ඉතිරලා තියෙන විශාල ගල් කණු තමයි මේ පැලෑඳ බලකොටුවේ නටබුන් විදියට සැලකෙන්නේ.